මේ අබුද වලට ඇති කඩිඩම් වෙසදුුම් දෙකක් පිළිබඳව අප ඒ අපගේ ප්‍රෝද්ති විකාශ ඔසේ යෝචනා ඉදිරිපත් කලා. ඉන් එකක් පනිවේ හදිසි මානශය ජාත්‍යන්තර සමුළුවක් කැඳවීමයි. අද විපක්ෂනායක සජි ප්‍රේමදා සමහතා. ප්‍රථම වරට පාර්ලිමේන්තුවේදී හදිසි ජා්‍යන්තර මානුශ්‍යිය සමුළුවක් ැඳබන ලෙසට ඉල්ලා සිටියා. මේ අපගේ සවස හය ඊයේ ප්‍රවෘති විකාශයි. අද රට මුහුණ දෙන අර්බුදේට කඩිනම් විසුඳුමක් ලෙස මාධ්‍යක වගකීම හුදු විවේචනය මත රැඳීම නෙවෙයි. අපේ ඒ සඳහ වූ කඩිනම් යෝජනා වනේ ජාත්‍යන්තර මානුෂීය සමුළුවක් හැඳවීමයි. මේ අප ඊයත් ඒ පිළිබඳව කළ ප්‍රකාශයි. වහාම ජාත්‍යන්තර ආධාර සමුළුවක් කැඳවන්න. ක්‍රමයක් හොයන්න ඒ සඳහා. වැනි ජා්‍යන්ත ආධාර සමුළුවක් හැඳබලා අපේ රට ගැන ඇත්ත කියන්න අය හොරකම් කරන්න දෙන්නෙ නෑ කියලා කියන්න. අවුරදු පහක කෙටිකාලීන සහත් දිගුකාලන සැලස්මක් හදන්න මානුෂීය ආධාරත් ඉල්ලන්න මේ ඩොලර් නායකන් දෙෙන් ගොඩෙන් ජාත්‍යන්තර ඇත් එක්ක කඩිනම් විෘත සංවාධයක් හදාගන්න. ජාත්‍යන්තර ආධර සමුළුවේද කියන්න මේ රට හරි ලස්සනයි කියලා දියඇලි තියෙනවා වනසිවපාවුන් ඉන්නවා ගහ කො මුහද ග. මෙසිියල්ල තිෙන ලස්සන රටක් කියන්න. ලෝකේ සංචාරකින්ට ලස්සනම නවාතැන් පලක්කයන්න. මේරට බේරගන්න ජාත්‍යන්තර සමුලුවකදි ආධාරෙල්ලන්න. අද පාර්ලමේන්ටතුවේදදි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාද චාත්‍යන්තර මානුෂය ආදර් සමලුවක් ඇැඳවන ලෙස පර්ලිමේන්ටවෙන් ඉල්ලා සිටියා. අපි සූදානම් මේ රට ගොඩගන්න මේ වැඩ සටහට අතහිත දෙන්න ඉන්ටනශනල් ඩෝන කන්්‍රරන්සක් කැලවන්න පේරටේ මේ විපක්ෂයේ සමගිජන බලවේගේ සූදානම්.